දැන් මේක මේ හීනෙන් බය වෙච්ච වගේ වැඩක් මේ. දැන් අපරාධ විම අපරාධ දෙපාර්තමේන්තුවෙන් කියනවනම් CID එකෙන් කියනවනම් මේ අත්අඩංගුවට ගන්න නැහැ මේ ප්‍රකාශනයක් ගන්න කියලා. මොකටද මේ උසාවි ගන්න යන්නේ? ඒක මම කියන්නේ මේක මේ හීනෙන් බය වෙලා වගේ කරන වැඩක් මේක. මේක මේ දේශපාලනික කාරණාවක් වෙන දෙයක් නෙවෙයි කියන එක අපි පැහැදිලි හැඟීම. ඒක නිසා උන්වහන්සේ කවුද අපේ සිරිගාමිණී පියතුමාට තියෙන්නේ කරුණා කරලා ගිහිල්ලා මේ ප්‍රකාශයක් ලබා දෙන්න. ඒකට කලින් කියනවා මම පස්සේ එන්නම් කියලා දෙන්නේ කියනවා. ඊට පස්සේ මෙන්න උසාවි යනවා. පස් මෙහෙම බොරු කියනවා දෙයියනේ. Taman එන්නම් කිව්වනම් ඇවිල්ලා ප්‍රකාශය දෙන්නේ කියලා තියෙන්නේ. ලෙඩක් දුකක් හැදිලා නම් ස්පීතාල එක නම් ඉන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම හොඳට ඉන්නවනේ. මොන හේණියක්වත් නැති. ඒක නිසා ගිහිල්ලා කට උත්තරේ දීලා නම් මේ මොන ප්‍රශ්නයක් වන්නේ රටේ නැති ප්‍රශ්න ඇති කරන්න පාරවල් ගානේ පෙළපාලියන් පාරවල් ගානේ බෝට්ලෑලි උස්සන් ඉන්න. එහෙමදිවට මේ රටේ බෞද්ධයෝයි කතෝලිකයෝ අතර ප්‍රශ්න ඇති කරන්නේ නැතුව කරුණා කරලා ගිහිල්ලා උත්තරේ දීලා එන්න. එහෙම එක එක්කෙනාගේ හිතවල් හදන්න නීති ක්‍රියාත්මක කරන්න බෑ. කියපු ගමන් හැටගෙන හල්ලා ගෝල් පේස් එකේ තියලා ඔළුවට වෙඩි තියන වැඩ ආණ්ඩුවකට කරන්න බෑ. ඒක ඒ කාදිනල්තුමාට වෙන කායික හරි කරගන්න. අනිත් එක් කාදිනල්තුමා ඉන්නේ දැන් ඒ කට්ටියත් එක්කනේ. ඒ ඔය සජිත් ප්‍රේමදාසලා කාවින්දලා ඔය රංජිත් මද්දුම බණ්ඩාර පොලිස් ඇමති වෙලා හිටියනේ. එයත් වා කියන්න එපා එහෙනම්. එහෙනම් එයා අත්අඩංගුවට ගන්න එපා මේ එනකොට. මේ අහපු කට්ටියට නඩු දාලා තියෙන දැනට. චූචිතේ හොයාගෙන ඒගොල්ලන්ට නඩු දාලා තියෙනවා. තව අත්අඩංගුවේ ඉන්න විශාල පිරිසක්. ඉතින් ඒක නිසා ඒක ක්‍රමානුකූලව සිද්ධ වෙයි. ඔය කියන තරම් කිමුනේ නෑ ඇමරිකාවවත් කළේ නෑ. උන්ට අවුරුදු 20ක් විතර ගිහලා තාම නඩු ඉවර කරගන්න බැරුණා. අන්තිමට ඇෆ්ගනිස්තානින් යන්න ගියා. ඉතින් ඒක නිසා මේ කාදිනල්තුමා කියන විදිහට මේ පත්‍ර කෑලි ලිපේ දැම්මා වගේ මේ නීතියක් පොරන්න බෑ. මේක ආණ්ඩුවක්. ඊට පස්සේ ඒගොල්ලොම තමයි ගිහිල්ලා කියන්නේ මානව හිමිකම් කැඩුවා නම් මනම් කියලා.